දැන් භාවනා කරන්න කොහෙන්ද පුළුවන් ඇසෙන් පුළුවන් කනෙන් පුළුවන් නාසෙන් පුළුවන් දිවෙන් පුළුවන් කයෙන් පුළුවන් සිතින් පුළුවන් ඕන එකකින් පුළුවන් තේරුම් ගත්තෙන් පස්සේ ඔබ තේරුම් ගන්න ඕන අපෙන් කෙරෙන්න ඕන මොකක්ද කරමින් හිටියේ මොකක්ද කියලා කරමින් හිටියේ අතීතයෙන් අරන් වර්තමානයේ විඳ වර්තමාන හේතු තබා අනාගත ඵලයක් උපදින්න අවසන් කිරීම පව් කරන්න ඇතුළතින් කරන්නේ මේක පෘථග්ජන පුද්ගලයා පින කරන්න ගියාම ඇතුළතින් කරන්නේ මේක ඒකෙන් කිසි විටකත් යහපත් දේවල් එහෙම කරන්න එපා කියන්නේ නැහැ වරද්ද ගන්නවානේ සමාජය එහෙනම් පින් කරන්න එපාද කියලා හයි නමුත් අපිට මේවා අනාගත බලාපොරොත්තු නැතුව කරන්න පුළුවන් ඔය පරත්තම් පටිපජ්ජත කියන වචනයක් තියෙනවානේ බුදුන් වහන්සේගේ පරත්තම් අන් අයගේ යහපත සඳහා කටයුතු කරන්න අපි මේ තණ්හා උපාදාන වලට බැඳිච්ච පුද්ගලයෝ වශයෙන් අපිට බුදුදහමේ හම්බ වෙනවා කර්ම විපාක කියලා එකක් අපි ඒකට ඇලිලා කල්පනා කරනවා ටිකක් දීපම හුඟක් හම්බ වෙනවා ඊට පස්සේ අපි ආත්මාර්ථකාමීව අන් අයට කරේ උපන් කරුණාව අනුකම්පාව වෙනුවට පස්සේ හුඟක් ලබන්න දෙන්න පටන් ගන්නවා එතකොට ඒ දීම තුළ තියෙන පරාර්ථයද ආත්මාර්ථයද කවුරු හරි කිව්වොත් එහෙම වදුනට හම්බ වෙන්නේ නැහැ කියලා දෙන්නත් නිකන් ඉදී ලබන්න දෙනවා දුන්නම ලැබෙනවා මේක එකක්ද කියලා සියවතාවක් විතර කල්පනා කරලා බලන්න එනිසා පෘථග්ජන පුද්ගලයා මේ තීන සම්පත්තල සැප තියෙනවා කියලා මීට වඩා හම්බ වෙනවා නම් හොඳයි කියලා මීට වඩා ලබන්න දෙන්න පටන් ගන්නවා දැන් ආත්මාර්ථකාමී පින කියන්නේ මේකට අම්මා තාත්තා අංගවිකල මන්දබුද්ධික සහ විදාය මේ සමාජයේ යම් යම් අවස්ථාවල ගංගතර නිසා නියඟේ නිසා තවත් කාරණා නිසා හුදකලා වෙනවා අසරණ වෙනවා දැන් මම මේක මට ලබන්න දෙන්න ද ඕන උන්ගේ අසරණ භාවය ගැන හිතා බලා පිහිට වෙන්න ද ඕන අන්න ඔවුන් එයින් ලබන්නා වූ ප්‍රයෝජනය දැක අපි සතුටු වෙන්න ඕන උදව් කරලා එතකොට ඒක මට බලාපොරොත්තු වෙන්නේ නැහැ පරාර්ථය නමුත් පරාර්ථයේදී සසර වසනවා නම් විපාක වාරයේ වළක්වන්න බැහැ සිවලි මහරහතන් වහන්සේට රහත් උනායි කියලා ප්‍රතිපත්තිලාවේ නතර වුණා චක්කපාල මහරහතන් වහන්සේට රහත් උනායි කියලා ඇස්සන්ද වීම නතර වුණාද මම සමාජයෙන් අහන දේ තමයි ඇයි පින් කරලා ඉල්ලන්නේ පව් කරලා ඉල්ලනවද ඔබ මට මේකට විපාක දියන් කියලා මේ ලෝකේ කාට හරි පව් කරලා විපාක නොදී නතර වෙනවද ඉල්ලලා වෙයි හම්බ වෙන්නේ කවුරුත්ම ඉල්ලන්නේ නැහැ මට මේකට දුක් විපාක වෙන්නයි මේ හේතු තැබීමේ ඵලයෙන් විපාක කියන්නේ ඒක පවත් කර්ම විපාක පිනත් කර්ම විපාක ධානත් කර්ම විපාක ඒ විපාක වාරයනේ මේ එඳයි ප්‍රවෘත්ති විපාක වාරය නවත්තන්න බෑ කාටවත් ඒ විපාකයේ තිබෙනවා නමුත් බලාපොරොත්තුව තණ්හාව වැඩි කරනවා එහෙනම් අපි යහපත් දේවල් කරන එක එකක්වත් නවත්තන්න ඕන නෑ ඊටත් වඩා ඒවා කරන්න ඕන මම නම් දකින්නේ මේ මිනිස්සෙන්ට කැම්බීම් මැදුම් පෙරන් යාන වාහන ආදී මේ දේවල් ලැබිලා තිබෙන්නේ භුක්ති විඳින්න තමන්ට ඇතිපමණ තිබෙනවා නම් අනිත්ත කරන්න දෙයක් නෑ එන වාදයන් මාර්ග බවට පත් කර ගන්න ඕන එහෙම නැත්නම් ඒවා සුදුසු අයට පරිත්‍යාග කරන්න ඕන උන්ගේ යහපත සඳහා ඒ තමයි ලෝකේ පවත්තන්න ඕන විදිය එතකොට ඒක තුල ඒකෙන් ලබන සතුට මට පස්සේ ලැබෙන සතුට නෙමෙයි ඒක තුල සතුටක් තියෙනවා ආත්මාර්ථකාමී නොවන සතුටක් ඒක බුදුන් රහතුන් කළා ඔක්කොම කළායි සරුත් මහරහතන් වහන්සේ මොකලන් හාමුදුරන් රසනේ පුච්ච වෙලාවක ඔබට මොනවද දෙන බීත් කියලා අහලා පිණසිගා වැරලා ගෙදරකින් අරන් ආවයි කියලා තියෙන්නේ. උන්වහන්සේ මට මේකට අසනීපුණාම බීත් ගන්න හිතාන ගෙනාවයි කියලා කියනවාද? නැකල යුත්ත කළා. එනිසා යහපත් දේ කළ යුත්ත නතර කරන්න අවස්ථාවක් කරගන්න එපා මේක. තවදුරටත් මේ දේවල් මේ සමාජයේ තියෙන්න වෙනවා. එනිසා තමයි දානං කෝපන වික්කවේ පඬිත පඤ්ඤත්තං සප්පුරුස පඤ්ඤත්තං කියන්නේ. ඒක සමාජයට අවශ්‍ය නිසායි ප්‍රඥාප්තියක් බවට පත් කරගත්තේ පඬිතු සත්පුරුෂයෝ ඒක අසරණ අහිංසක නැතිබරි අයට ඒකේ පිහිටක් අවශ්‍ය නිසා. ආරි සත්‍ය විග්‍රහ කරන්නේ පුද්ගලයා මුල් කරගත් දෙයක් නෙමෙයි ඊට වඩා ගැඹුරු දර්ශනයක්.
එනං අපට භාවනා කරන්න අරමුණක් ගන්න ඕනේද එන අරමුණ භාවනාවට මාපාත්‍ර කරනවාද ඔක තමයි මේ රටේ තියෙන විශාල ගැටුම අපි කියනවා එන අරමුණ විදර්ශනාවට නගන්න කියලා